දහම් පාරමී සංසදයේ සමාජික සමාජිකාවන් පිරිස විසින් මෙම මාසයේත් මෙම ධර්ම දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙනෙන්නට පින් බර දායකත්වයෙන් කටයුතු කරනවා පුරා පැයකට ආසන්න කාලයක් සතිපට්ඨාන දේශනාව ඇසුරෙන් මෙම තුන් වූ ධර්ම දේශනාව මෙතෙන් සිට ඔබට ශ්‍රවණය කළ හැකි වැරදුණු තැන් නැතොත් ජීවිතේ නිවැරදි කරගනිමින් මේ ජීවිතේ යහපත දකමින් පරලොව ජීවිතේ යථාර්ථය දකින්නට ඔබට උපකාර වන්නට ප්‍රාර්ථනා කරමින් අපි උතුම් වූ ධර්ම දේශනාව මෙතෙන් සිට ශ්‍රවණය කරමු ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට සදරම දේශනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චික්‍රියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කතමේ චත්තාරෝ ඉද භික්කවේ භික්ඛූ කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිච්ඡා දොමනස්ස සතර සතිපට්ඨානෙ පිළිබඳව දේශනාවක් සඳහා ඒ දේශනාව ශ්‍රවණය කරන අතරේ සියලු ලෝකවාසීන්ට ඒ ධර්මය ශ්‍රවණය කරන්නට බෞද්ධ මාධ්‍යචාලි උපකාර කරගත්තා තමනුත් ඒ ධර්මය අවබෝධ කරන ගමන් සියලු ලෝකවාසීන්ට ඒ ධර්මය අවබෝධ කරගන්න ධර්ම දානමය පින්කමක් හැටියට පින්බර දායකත්වය දහම් පාරමී සංසදේ මගින් සෑම මාසයකම පවත්වාගෙන එන ධර්ම දේශනා මාලාව මේ මාස ධර්ම දේශනාවයි සිද්ධ කරන්නේ. ඒ අරමුණු පරලෝස ප්‍රඥාතීන් සිහිපත් කරනවා අපවත්ති වදාළ සියලුම උතුම් සංඝරත්නයට මාර්ගඵල අවබෝධය. දහම් පාරමී සංසදේ සමාජික සියලු දෙනාගේම පෞල්වල මියගිය සමාජිකයන්ට ඥාතීන්ට නිවන් අවබෝධය කියලා ප්‍රාර්ථනා කරනවා. රට දෙවෙනි දියුපිරු රණවිරුවන්ට පරලොව සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපහාට උතුම් නිවැරදි දහම් කරුණු වටහා දෙන උතුම් දේශකයාණන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා ප්‍රාර්ථනා කරනවා. දහම් පාරමී සංසදේ සමාජික සියලුම දෙනාටත් එයාගේ පවුල්වල සියලුම සමාජිකයන්ටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකා වාසී ලෝකවාසී සියලු දෙනාට සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආබාධිත රණවිරුවන්ට නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොවිඩ් රෝගය ලෝකෙම දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අරමුණු මුදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙන් තමයි මේ උතුම් ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඒ සඳහා මාතෘකාව සතර සතිපට්ඨානය පිළිබඳව. සතර කිව්වේ හතරට, සති කිව්ව සීයට, පට්ඨාන කිව්ව පිහිටවනට. මේ ස්ථාන හතරේ යම් කිසි කෙනෙක් නිවැරදිව සිත පිහිටවනවා නම් එයා නිරත වශයෙන්ම ඒකායන මග, එකම මග මොකටද? නිවනට.
එකයනු අයම් බික්කවයි මක්කු ඒ මග නිවනටයි ඉතින් නිවන් දකින්න නම් අපි මේ මග නිවැරදිව අනුගමනය කරන්න ඕනේ මගට වැටෙන්න ඕනේ එතකොට අපි එන්නේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියට පිළිවෙතට ප්‍රතිපදාවට යම් කිසි කෙනෙක් ඒ ආකාරයෙන් නිවැරදි පිළිවෙතට බැස්සොත් ඒක යාට අවම දින 7ක් වෙන්න පුළුවන් උපරිම වසර 7ක් වෙන්න පුළුවන් හැබැයි නිවැරදිව සතිය කියන එක උපකාර කරගෙන සම වයාම කියන එක උපකාර කරගෙන නිවැරදි උත්සාහයක් ඕනි ඕනකමක් ඕනි කැපවීමක් ඕනි ඒ නිවැරදි උත්සාහයයි නිවැරදි සිහියයි ඒ ධර්මතා දෙක ළඟ තියෙනවා සමදික්තිය. ඒතර මේ ධර්මතා තුන නියත වශයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනක් ඒක ලෝකෝත්තර පැත්තට. ඒ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරවන්න නම්, එතර කරන්න නම් නිවැරදිව මේ සතර සතිපට්ඨාණයට ගොඩ වෙන්න ඕනේ. කය කයනුපස්සී විහෙරති. කයේ කයානුව බලමින් වාසය කරන්න. විහෙරති කියන්නේ වාසය කරනවා. කායේ කියන්නේ කය. කායේ කයනුපස්සී ඒ අනුව කය පවතින ආකාරය පිළිබඳව නුවණින් ඒ කියන්නේ සතියෙන්. සීයෙන්. ඉන්නවනම් කයේ කයනුපස්සී විහෙරති. ඒතර වාසය කරන යා නිරන්තරයෙන් කය ගැන අවධානයෙන් සීයෙන් සතියෙන් ඒ සතිය හටගත්ත තැනම තියෙනවා යෝනිසෝ මනසිකාරය කියලා. මන නුවණ. මේ ධර්මතා දෙකත් එක්කයි මේ ගමන යන්න තියෙන්නේ. මේ ධර්මතා දෙකෙන් බැහැරව මේ ගමන යන්න බෑ. දැන් එකක් විතරක් ඔතනදී උපකාර කරන්නේ යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එයාට හොඳ සීය තියෙන කෙනෙක්. සීය තියෙනවා නම් එයාට හොඳටම එයාට යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ හටගන්න තැනම දකිනවා. යෝනි කියන්නේ උපදින තැන. සෝ මනසිකාරය. ඒතර හටගන්න තැනම දැකීමේ ඥානය, නුවණ, බුද්ධිය. හැබැයිකට සිහිය ඕනේ. ඒතර මේ සිහිය හා මන නුවණ කියන ධර්මතා දෙක තියෙන එක ළඟ. එකම ළඟ තියෙන. මේ දෙකෙන් එකක් විතරක් හටගන්නේ. දෙකම එකට එන්නේ. ඒ නිසා සිහිය හා මන නුවණ. ඒතර භාග්‍යතුනාස දේශනා කරන්නේ කය කයනුපස්සී විහෙරති. ඒක තථාගතයන් වහන්සේ ආරම්භ කළේ ආනාපාන සතිය. ආනාපාන සතියෙන් තථාගතයන් වහන්සේ ආරම්භ කළේ ඒක සියලු බුදුවරයන් වහන්සේලා අනුගමනය කරපු දෙයක් ඉඳා. එහෙම නැත්නම් අපිට ඒකම නෙමේ කායානුපස්සනාවට කායානුපස්සනාව ආරම්භ කරන්න ඒකම විතරක් නෙමේ අනුදැන බදාලි. කමඨාන 40ක් තියෙනවා. සම 40 කර්මස්ථාන. කර්ම කියන්නේ සිතුවිලි වලට. ස්ථාන කියන්නේ තැනක්. ඇයි ඒ සිතුවිලි වලට තැනක් අවශ්‍ය කරන්නේ? සිතුවිලි වලට තැනක් අවශ්‍ය කරන්නේ ඒගොල්ලන්ට තැනක් නැති නිසා. හැමතැනම යනවා. හැමතැනම ඇවිදිනවා. හැමතැනම ගමන් කරනවා. ඒකත් චරං දුර ගම. එහෙනම් යාළට තැනක් ඕනින්ද? එතකොට ඒකට 40ක් දේශනා කරා. එන එකක් තමයි ආනාපාන සති. ඒක හැබැයි කැමති කෙනෙකුට ආනාපාන සති ගන්න පුළුවන්. කැමති කෙනෙක් තවන කමඨහනක් ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මෛත්‍රිය කියන්නේ කමඨහනක්. බුදු ගුණ කියන්නේ අනුස්සති 10ක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, තොර දේවතානුස්සති, චාගානුස්සති. කායගත සති ආනාපාන සති උපසමාන ස්මුති আদি වශයෙන් අනුසති 10ක් තියෙනවා. ඊට අසුබ 10ක් තියෙනවා. ඒක උද්දමාතක විනීලක විපුබ්බක විචිද්දක විකිත්තක හත විකිත්තක ලෝහිතක පුලවක අට්ටක আদি වශයෙන්. කසින 10ක් තියෙනවා. එතන ඕන එකක් ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් කරන්නේ සිත සමාධියක් ඇති කර ගැනීම විතරයි මේ සමතෙන් කරන්න පුළුවන්. විදර්ශනාව නෙමෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ පටන් ගත්තේ ආනාපාන සතිය.
ප්‍රාණාපාන සතියෙන් පටන් අරගෙන ඒ තුල ඇති වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් විතරයි ආනාපාන සතියෙන් නිවන් දකින්න බෑ හැබැයි නිවන් දකින්න මාර්ගයට විදර්ශනා භාවනාවට විදර්ශනා ප්‍රඥාවට නිවැරදිව දකින්න ඒ සමත්‍ය හේවත් චිත්ත ඒකාග්‍රතාවේ උපකාර වෙනවා එහෙම නැත්නම් දැන් එක් අවස්ථාවක බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි යම් කිසි කෙනෙක් අරිහත්ත්වය ප්‍රකාශ කරනවා නම් මම රහත් වෙලා ඉන්නේ මම කල යුතු දේවල් කරලා අවසන් මට තව කල යුතු දෙයක් නැහැ මගේ කටයුතු නිමයි කියලා යමෙක් එහෙම අභීතව ප්‍රකාශයක් කරනවා නම් එයා මේ කරුණු හතරෙන් ඕනේ කියන්නේ මොකද්ද එයා සමතේ වඩලා විදර්ශනාව දිනු කරගත්ත කෙනෙක් තව එක්කෙනෙක් විදර්ශනාවෙන් පටන් අරගෙන සමතේ හදාගත්ත කෙනෙක් එයත් කියයි මං ආවේ මේතනින් ඒතර අර මුල් එක්කෙනා කියයි මං සමතේන් පටන් අරගෙන මං විදර්ශනාවෙන් ගොඩ වුණා දිනු වුණා ගොඩ ගියේ මං විදර්ශනාවෙන් හැබැයි පටන් ගත්තේ සමතේ තව එක්කෙනෙක් කියන්න පුළුවන් මං විදර්ශනාවෙන් පටන් අරගෙන සමතයත් හදාගෙන මං ගොඩ ගියා එහෙම කියන්න පුළුවන් තව කෙනෙක් කියන්න පුළුවන් මං සමතය ටිකක් කරලා මං විදර්ශනාව ටිකක් කළා නැවත විදර්ශනාව ටිකක් කළා මං ආයි සමතය ටිකක් කළා මෙන්න මේ ආකාර නැවත සමතය ටිකක් කළා මං විදර්ශනාව කළා මේ ආකාරයෙන් මං ගොඩ ගියා මං අරිහත්ත්වයට ගියා එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් හැබැයි සමහර කෙනෙක් මෙහෙම ප්‍රකාශ කරයි මම කෙලින්ම චිත්ත වීතියට ගියා විදර්ශනා චිත්ත වීතියට මම කෙලින්ම විදර්ශනා චිත්ත වීතියට ගියා මහණෙනි මේ කරුණ හතරෙන් විතරයි යම් කිසි කෙනෙක් එයා අරිහත්ත්වයට ගියා එයාගේ වැඩ කටයුතු නිමයි සියලු කටයුතු අවසන් මම රහත් වෙලා කියලා ප්‍රකාශ කරනවා නම් එයා මේ කරුණ හතරෙන් එකකින් ඕනේ කියන්නේ එතකොට දැන් සතිපට්ඨාන සිහිය පිහිටවන්න ඕනේ එහෙනම් විදර්ශනාවේ සිහිය පිහිටවන්න පුළුවන් සමතේ සිහිය පිහිටවන්න පුළුවන් සමතෙන් පටන් අරගෙන විදර්ශනාවෙන් ගොඩ යන්න පුළුවන්. විදර්ශනාවෙන් පටන් අරගෙන සමතේ හදා ගන්නත් පුළුවන්. සමතේ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. සිතේ තන්පත් බව. දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පටන් ගත්තේ ආනාපාන සතිය. ඒතර හුස්ම ඇතුල් වීම හා පිටවීම කියන එක. ඒතර ඒක සියලු දෙනාටම සාධාරණ නැහැ. තමන් කැමති තමන් සංසාරේ කරලා තියෙන පුරුදු කරලා තියෙන පුහුණු කරලා තියෙන යම් කමඨාණක් තියෙනවනේ ඒක තමන්ට වර්තමානයේ වැටහෙනවා මගේ සිත මෙතන නවතිනවා කියලා. සමහර කෙනෙකුට ආනාපාන සතියේ කොච්චර හුස්ම රැල්ල පිළිබඳව සිත තියන්න ගත්තත් එයාගේ සිත එතන රැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා සසරේ පුරුදු කළා නෑ ආනාපාන සතිය. එයා පුරුදු කළා සිත් තියන්නේ අපි කියමු කායගත සතිය කියලා. එයා කෙස් ලොම් නිය දත් සම් සම් දත් නිය ලොම් කෙස් කියනකොට එයාගේ සිත නැවතිලා ඉවරයි. ඇයි එයා සසරේ පුරුදු කළා තියෙන්නේ කායගත සතිය. එයා ආනාපාන සතිය පුරුදු කළා නේ. තව කෙනෙක් පුළුවන් බුදුගුණ. එයා සසරේ බුදුගුණම මෙනෙහි කරලා යම් කාලයක් ඒ පිළිබඳව සංසාරේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන තියෙනා නම් එයාට මේ කිසිම දෙයකින් සිත සමතයටපත් වෙන්නේ එයාට කිසිත සමතයටපත් වෙන්නේ බුද්ධ ඥානසතිය. එයා බුදුගුණ මෙනෙහි කළ තියෙන සංසාරේ අරහන් කියන ගුණය පිළිබඳව සම්මා සම්බුද්ධයි කියන ගුණය පිළිබඳව විජ්ජාචන්න සම්පන්නයි කියන ගුණය පිළිබඳව සුගත ගුණය පිළිබඳව එයා සසරේ මෙනෙහි කළ තියෙන එක. ඒතර එයාට වර්තමානයේ බුද්ධ ඥානසතිය බුදුගුණ මෙනෙහි කරන්න ගත්ත ගමන් සිත හිටිනවා ඒකේ. ඒ තමයි සංසාර පුරුද්ද. ඒතර යම් කිසි කෙනෙක් තමන් සංසාරේ පුරුදු කළා කියන ඒ කමඨහන තමන් වර්තමාන භාවයේ ඒක අවදි කරගන්න ඕනේ. ඒක නිසා එක කමඨහනකින් සිත තැන්පත් වෙන්නේ නැත්නම් අපි තව කමඨහනකට යනවා. ඒකයි 40ක් දේශනා කරලා තියෙන්නේ. දැන් බුද්ධානුස්සතියෙන් සිත හිටින්නේ නැත්නම් එයාන මෛත්‍රියට. මෛත්‍රිය කියන්නේ සමත භාවනාවක්. ඒතර මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මගේ දකුණු පසෙන් වැසෙන සියලු සත්වයන්ම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මගේ වම් පසෙන් වැසෙන සියලු සත්වයන්ම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
मगे दिरीपसेन सीर सत्यम निधुक्त्वा नीरोगित्वा सुपत्तित्वा मगे पीटुपसेन सीर सत्यम निधुक्त्वा नीरोगित्वा सुपत्तित्वा मट इहलिंग वेसन सीर सत्यम निधुक्त्वा नीरोगित्वा सुपत्तित्वा मट पहलिंग वेसन सीर सत्यम निधुक्त्वा नीरोगित्वा सुपत्तित्वा त्याट एम हितन मैं बदला बाहर मट इदिरी एंग वेसन सीर सत्यम निधुक्त्वाकन इदिरी अनंत दक्वा सीते इसराहिट गिनी अनंत दक्वा मगे पिटुपस्सेन सीर सत्यम निधुक्त्वाकन पिटुपस्से अनंत दक्वा सीते मट इंग वेसन सीर सत्यम निधुक्त्वाकल हितन सीत अनंत दक्वाम सीते अन्े मैत्रीकरण इतोट सीर लोक सत्य अंट मेत्सित मैत्री दिवेन्नी सामधि अक्तराय चित्त एकाग्रता में अक्तराय स्थिति तनपत्व अक्तराय एकोनी निवन निवन आवरण के नीवरण केला नीवरण बेहर करंड में समाधि होनी समाधि करला देन्नी नीवरण बेहर करला तीन के वितराय एक तावकालिक එවිටකෙනා තදාංග වශයෙන් නිවරණ බහැර වෙනවා. හැබැයි ඒක අපි දකින්න ඕනේ. ඒ කියන්නේ කමඨහන තුල සිත තිබ්බාම මේ නිවරණ කියන ධර්මතා පහම සිත තුල නැති බව අපි දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ. දැන් නිවරණ පිළිබඳව එතන දන්නවා. කමච්ඡන්දය. ඒතර කාමයේ කියන්නේ කැමැතිය, කැමැති දේ පිළිබඳව ඡන්දය. ඒ පිළිබඳව නැවත නැවත හිතන්නේ එව කල්පනා කරන්නේ ඒවට පිළිබඳව තියෙන ඡන්දය නිසා කැමැත්ත නිසා ඒවට කියන්නේ කාම ඡන්දය. ඒතර අපි ඒ කාම කියන ඒවා මොනවද කියලා දැනගන්න ඕනේ. එතකොට තමයි අපි ඒක ඡන්දය. එතකොට ඒව පිළිබඳව ඡන්දය නැති බවත් අපි සිත තුළින් අපි දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි බුදු ගුණ තුළ සිත හරියටම තිබ්බනම් අර පහෙන් එකක්වත් නැහැ. ඒක තමයි ස්වභාවය. අරහං ගුණය ගැන මෙනෙහි කරනකොට අරහං ගුණය ගැන සිතනකොට අර පංච නීවරණ පහම අයින් වෙනවා. එතකොට ගෙවල් දොරවල් පිළිබඳව සිතීමක් කල්පනා කිරීමක් නැහැ. යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණි කඹුදරු ඥාති මිත්‍රාදීන් පිළිබඳව කල්පනාවක් නැහැ. එයි මේ සිතට ගන්න පුළුවන් එකවර එක අරමුණක් විතරයි. අරමුණු දෙකක් මේ සිතට කාගේවත් සිතට බුදුරජාණන් වහන්සේගේ සිතටවත් අරමුණු දෙකක් එකවර ගන්න බෑ. එකවර ගන්න පුළුවන් එක ආරම්මණයක් විතරයි. දැන් අපි සිතට ඉන්න තැනක් දීලා තියෙන. ඒතර කර්මස්ථානයක් අපි කර්ම කියන්නේ සිතුවිලි ස්ථාන කියන්නේ තැනක්. අපි යට ඉන්න තැනක් දුන්නා. ඒ තමයි ආනාපාන සතිය, එහෙම නැත්නම් කායගත සතිය, එහෙම නැත්නම් බුද්ධානුස්සති. ඒතර දැන් බුදු ගුණ මෙනෙහි කිරීම තුළ නම් සිත තිබ්බේ හොඳට බලන්න අර පංච නීවරණ කියන පහමයින් වෙනවා. ඒගොල්ලන්ට එක්කෙනෙකුටත් එතුල් වෙන්න බෑ. හැබැයි මේ සතිය කියන එක හරියටම බුදු ගුණ තුල පිහිටලා නැත්තම් සතිය එහෙම හේ වුණොත් වෙනස් වුණොත් අර පහෙන් එක්කෙනෙක් රිංගනවා. එක කාම ඡන්දේ. ඒ කියන්නේ අර ගෙවල් දොරවල් පිළිබඳව සිතුවිලි එනවා. යාන වාහන පිළිබඳව සිතුවිලි එනවා. ඉඩකඩම් පිළිබඳව සිතුවිලි එනවා. රඹු දරුවෝ පිළිබඳව මිල මුදල් පිළිබඳව ඒ පිළිබඳව සිතුවිලි එනවා. එයි එතකොට සිහිය මෙතන පිහිටලා නැහැ. සිහිය පිහිට වීමටයි සතිපට්ඨාන කියන්නේ. ඒතර අපි සිහිය පිහිටීමේ බුදු ගුණ තුල කර්මස්ථානයේ කමඨහන ගත්තේ බුදු ගුණ. ඒතර බුදු ගුණ නම් අපි කමඨහන වශයෙන් ගත්තේ බුදු ගුණ තුල සිත තියෙන්න ඕනේ. ඒතර බාහිරට ගියොත් හැබැයි නිවැරදිව ඒ ශනේම දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ. ඒතර සිහිය පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් සිත යනවා නිවරණ වලට. නිවැරදිව සිත සතිය හොඳට බලවත් නම් ශක්තිමත් නම් අර කමඨහනේ සිත හොඳට හිටිනවා. දැන් කමඨහනේ සිත හොඳට හිටියාම නිවරණ වලට ඇතුල් වෙන්න බෑ. නිවරණ බැහැර කළා තියෙන කාලය තමයි සමාධි කියන්නේ. සමාධිය කියන්නේ පංච නිවරණ විනාඩි 10කට බැහැර කළා තිබ්බොත් එහෙනම් විනාඩි 10ක් තුල සිත සමාධි. ඒ විනාඩි 10 තුළ එකවරක් හෝ අර කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ওই ධර්මතා පහෙන් එකක් හරි ඇතුල් වුණොත් එතන සතිය නැහැ.
සතිය නැති වෙන්න ඕනේ අර එක්කෙනෙකුට ඇතුල් වෙන්න. ඒතර සිහිය පිහිටලා නැහැ. සිහිය නිවැරදිව පිහිටුවා නම් අරගලන්ට ඇතුල් වෙන්න බෑ. පැහැදිලිද කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දැන් ඔය සිත පාලනය කරගන්න හදාගන්න ලස්සන උපමාවක් කිව්වා. ඒ තමයි දැන් අපි දන්නවා කුළු හරක් ඉන්නේ කැලේ. මේ හරක් ඒ කියන්නේ කැලේ ඉන්නේ. ගෙවල් වල ඇති කරන අය නෙමෙයි කැලේ ඉන්නේ. එතකොට මේ කුළු හරක්ගෙන් මේ හරක්ගෙන් වැඩගත්ත එදා උදවිය. ගොවිතැනට ඒගොල්ලන්ගේ උපකාරය ගත්තා. කුඹුරහාණ්ඩ, තොර මඩවණ්ඩ, තොර ගොයම් පාගණ්ඩ, වී ටික ඇද ගන්න කරත්තේ බැඳ. මේ සෑම දෙයකටම මේ ඒ හරක් උපකාර කරගත්තා. හැබැයි හරක් අල්ලන් ආවේ කැලෙන්. කැලෙන් අල්ලන්නේ. දැන් කැලෙන් හරකේ කල්ලන් ඇවිල්ලා එකපාරට කුඹුරේ බස්සන්න බෑ. ඇයි? එක පුරුදු කැලේට. ඒතර එයාගේ සිත තියෙන්නේ කැලේට. එයාගේ සිත මෙතන නෑ. ඒතර එයා ව අපි පුරුදු කරන්න ඕනේ. මොකටද? ගෑම් ටික පාගන්න, කරත්තේ බැඳගන්න, කුඹුර හාන්න, මඩවන්න. ඒකට අපි ආව පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන්න නම් අපි ආව ඉස්සෙල්ලා කණුවක ගැට ගහන්න ඕනේ. කණුවක ගැට ගහලා එයාට ආහාර පාන එහෙම ටිකක් අඩුවෙන් දීලා එතකොට යම් කාලයක් දෙන්න ඕනේ එයාට මෙතනට හුරු වෙන්න. එතකොට තමයි එයා හුරු වෙන්නේ. හැබැයි එයා අදිනවා. දැන් කබෙන් ගැට ගැහුවට දැන් ගහක හරි මොකේක හරි ගැට ගැහුවා යම් කණුවක ගැට ගහනවා. එතකොට ගැට ගැහුවට මෙයා අදිනවා. අදින්නේ කොහටද? කැලේට. ඇයි කැලේට අදින්නේ? එයා කැලේට හුරු නිසා. කැලේට පුරුදු නිසා. කැලේ ජීවත් වෙච්ච නිසා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේක ගත්ත උපමාවට. දැන් කඹේ තමයි සතිය. සිහිය. කුළු හරක තමයි සිත. දැන් කණු හයයි. කණුව පිළිබඳව ගැටලුවක් නැහැ. කණු 40ක් තියෙනවනේ එක ගැට ගන්න පුළුවන්. කණු 40 තමයි සමතකමට ගන්න 40. දැන් අපි සිත ගැට ගහන්නේ දැන් සිත නෙමෙයි කුළු හරක. ඒතර කුළු හරක තමයි සිත. ඒතර කඹේ තමයි සතිය සිහිය. එතකොට සතිය නැමැති කඹෙන් සිත නැමැති කුළු හරක ගැට ගහනවා අර කමඩහන් 40 නැමැති එක කණුවක. තේරෙනවද කියන්නේ? එතකොට කණුවේ ගැට ගැහුවා. කණුව හයියයි කණුව පිළිබඳව ගැටලුවක් නැහැ. මේක අද්දලා ඇදලා කඩන්නේ කඹේ. කණුව කඩන්න බෑ. කණුව හයියයි. හැබැයි මෙයා කඩනවා කඹේ. එතකොට කඹේ කියන්නේ මොකද්ද කෙඩුවි? සිහිය. එතකොට කඹේ කඩපුවාම කඹේ කඩාගෙන මෙයා පනිනවා. එයි පනින්නේ කඹේ දුර්වලයි. කඹේ ශක්තිමත් නැහැ. ඒ කියන්නේ සිහිය බලවත් නැහැ කියන එකයි. හොඳට තේරුම් ගන්න. එතන සිහිය බලවත් නැහැ. ඒතකොට කඹේ හයිය නැහැ. කඹේ හයිය නැති වුණාම මේ සිත නැමැති කුළු හරක එක කඩනවා. හයිය නැහැනේ. හරක ඊටදී හයිය. ඒතර මේකක් පනිනවා කඩාගෙන. පනින්නේ කොහාටද? කැලේට. දැන් මොකද කැලේ? කෙලස් වණය කැලේ. පනින්නේ කෙලස් වලට. ඒතර නීවරණ කියන්නේ කෙලස්. නීවරණ නිවන වහනවා නම් ඒක කෙලස්. එතකොට දැන් මෙයා කඩාගෙන පයින්නේ අර කෙලස් වලට. ඒ කියන්නේ කෙලස් වණයට. දැන් කුළු හරක කඩාගෙන පයින්නවා. කැලේ පයින්නේ. මොකද? එයා හිටියේ කැලේ. ජීවත් වුණේ කැලේ. එයාට මෙතන හුරු නෑ. ඒ වගේම දැන් සිතට අපි දැන් බුද්ධානුස්සතිය හෝ මෛත්‍රිය හෝ ආනාපාන සතිය හෝ කායගත සතිය මොන එකක් දුන්නත් එයාට ඒක හුරු නෑ. ඒ කියන්නේ සිතට හුරු නෑ. එතකොට සිතට හුරු මොනවාද? නීවරණ. ඒ මේ කල්පනා කරේ නිරන්තරයෙන්ම ගෙවල් දරවල් ගැනනේ, විඩ කඩන් ගැනනේ, මිල මුදල් ගැනනේ, ආභරණ ගැනනේ, ඔවා ගැනනේ කල්පනා කරේ. දැන් එතකොට එයාට පුරුදු එතන. දැන් ආය යනවා එතනට. කවුද සිත? කොහටද යන්නේ? කෙලෙස්. නීවරණේ කියන්නේ කෙලෙස්. ඒතර කාමච්ඡන්දේ කියන්නේ ක්ලේශයක්, නීවරණයක්. එහෙනම් එතනට පයින්නවා. දැන් එතකොට පැන්නාම දැන් මේක වායි ගේන්න බෑ. දැන් කඩාගෙන ගියාම දැන් මේක වායි අල්ලන් ඉන්නවා. දැන් අල්ලන් ඉන්නේ කවුද? යෝනිසෝ මනසිකාරේ. මන නුවණ. එයා ඉන්නවා මෙතන. සතිය ළඟම ඉන්නවා එයා. හැබැයි සතිය නැත්තම් එයාත් නැහැ.
ඒකනේ සිහිය නැත්තම් යෝනිසෝ මනසිකාරයක් නැහැ. එහෙනම් ඉතින් අරක ගිය කැලේ. නැහැ. සතිය පිහිට. ඒතොර සිහිය පිහිටවන්න ඕනේ. ඒතොර සිහිය පිහිටෙව්වා. ඒතොර යෝනිසෝ මනසිකාරය ළඟ තියෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් අල්ලගෙන. මනානුවන. ඒතොර මනානුවන යෝනි කියන්නේ හටගන්න තැන. එතකොට මේක දැන් මෙතන තිබ්බා. නමුත් මෙතනින් පැනලා. දැන් පැන්නේ කොහටද කියලා මනානුවනින් දන්නවා. නොනින් දන්නවා. කොහෙද මෙයා පැන්නේ? අල්ලන්ගෙනවා. අල්ලන්ගෙන යෝනිසෝ මනසිකාරය. අල්ලන් ඇවිල්ලා ආයි ගැට ගහනවා අර කණුවේ. ඒතර කණුව බුද්ධානුස්සතිය. ඒක හයියයි. කොමෛත්‍රිය. කොආනපනසති. ඒක කායගතසති. ඒතර ඒ හැමතන 40න් ඕනේ එක ගැට ගහනවා. කණුව හයියයි. හැබැයි දැන් ඊට වඩා ටිකක් බලවත් දැන් කබේ. ඒ දැන් ටික වෙලාවක් ගැට ගහලා තිබ්බනේ. පොඩ වෙලාවක් හිටියා මෙයා. ඒතර ටික වෙලාවක් ගැට ගහලා තිබ්බා දැන් කබේ ටිකක් හයියයි. දෙයිට වෙඩිය ටිකක් හයිය කමෙන් තමයි දැන් ගැට ගැව්වේ. මම කබේ කැඩුවානේ. දෙයිට වෙඩිය ටිකක් හයිය කමෙන් ගැට ගැව්වා. හැබැයි මේක එකත් අදිනවා. එකත් අදිනවා. ඇයි අදින්නේ? අර පුරුදු තැනට යන්න. කැලේට යන්න. එතකොට දැන් මේක ඇදලා ඇදලා ඇදෙනකොට මේ කබේ පොටපොට පොටපොට දුර්වල වෙනවා. දුර්වලලා ආයි කඩනවා. දැන් ඒක නෙමෙයි දෙවෙන්නේ විසිත පනින්නේ. ඒ සමාධියක් නැහැ කියන්නේ මොකද්ද? සමාධියක් නැහැ කියන්නේ අරයා පයින්නවා කැලේ. කෙලෙස් වනයට පයින්නවා. සිත කුලහරක කැලේ. එකට පුරුදු කැලේ. එහෙනම් එතකොට සතිය හා යෝනිසෝ මනසිකාරය බලවත් වුණොත් එයාට පයින්න බෑ. එයාට පයින්න බෑ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සිහිය පිටවන්නේ. ඒතර සිහිය පිටවන්නේ කාය කාය අනුපස්සී විහෙරති. ඒතර ආස්වාස ප්‍රාස්වාස දෙකයිති කායට. කය ක්‍රියාවක් ආස්වාස ප්‍රාස්වාස කියන්නේ. ඒතර ඒකට කියන්නේ ආනාපාන සතිය. ඒතර බුදුවරු අනුගමනය කළ ආනාපාන සතිය. දැන් අපිට පුළුවන් ඕනේ එක ගැට ගන්න. හැබැයි ගැට ගහලා දැන් ඊට පස්සේ දැන් ආය අල්ලන්නේ ඕනේ. දැන් ඒක අපි කඩනවා මෙයා. ආයි පයින්නෝනේ. දැන් ආයි එතකොට ආය අල්ලන්නේ ඕනේ. ආය අල්ලන්නේ යෝනිසෝ මනසිකාරය. ඒතර මන ආනුවර බලවත් වෙනවා. ඒ කියන්නේ පයින්නකොට අල්ලන්නේ ඕනේ කිහිල්ල. තොර අල්ලන් එන්න යෝනිසෝ මනසිකාරය බලවත් වෙනවා. තොර කඹේ තහයියයි ප්‍රබලයි. දැන් සිහිය දැන් අර මුල් අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේ තව ටිකක් හයිය කඹේකින් තමයි ගැට ගහන්නේ. ඒ කියන්නේ සිහිය ටිකක් බලවත්. ඒ පොඩ පුරුදු කළානේ. චුට්ටක් පුරුදු කළා දැන් පොඩ පුරුදුයි සිත. එතකොට දැන් ඊට වඩා දැන් ආයික් පන්නාම ආය අල්ලන් එනවා. අල්ලන් ඇවිල්ලා එතකොට තව ටිකක් බලවත්. ඒ ටික වෙලාව තව ටිකක් පුරුදු කරානේ. එතකොට මේ පුරුද්ද තමයි අවශ්‍ය කරන්නේ. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරන්න ඕනේ. සිත තැන්පත් කිරීම පුරුදු කරන්න ඕනේ. දැන් ඒතකොට කඹේ තව ටිකක් හයියයි. හැබැයි උනට ආය අදිනවා මෙයා. එතම යාගේ ස්වභාවය. කායද සිතේ. ඒතර සිත කවුද? කුළුහරක. ඒතර කඹේ සතියයි. යෝනිසෝ මනසිකාරයත් ඉන්නවා. පැන්නොත් අල්ලන්නේ. පැහැදිලිද කියන එක? එහෙනම් ඒතර සතිපට්ඨාන. එහෙනම් සීය පිටවන්නේ. ඒතකොට සීය දැන් හොද්දට බලවත් වුණොත් යෝනිසෝ මනසිකාරයත් බලවත් අරයට කඩන්න බෑ. කබේ කඩන්න බෑ. කබේ කඩන්න බැරි වුණාම එයා ඒක වටේ කැරකෙලා කැරකිලා අර කණුව වටේ කැරකිලා කණුව ළඟ ලගිනවා. එහෙනම් කමටහනේ සිත හරියට හිටිනවා. ඒතකොට සීය බලවත් යෝනිසෝ මනසිකාරය ප්‍රබලයි බලවත්. එතකොට දැන් එයා හිතන්න නවතිනවා. එයාට යන්න බෑ. පුරුදු කළා. අර පරණ පුරුද්ද අතහැරලා අලුත් පුරුද්දක් පුරුදු කළා. ඒකට තමයි සතිපට්ඨාන කියන්නේ. සිහ පිහිටවල තියෙන. කායේ කාය අනුපස්සී විහෙරති. එතකොට දැන් ඔන්න දැන් සමාධිය බලවත්. දැන් සමාධිය ටිකක් බලවත් කළා දැන් අපි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒක මේ තව ටිකක් බලවත් කරගන්න. හොඳට. එයාට දුවන්න බැරි වෙන්න තව ටිකක් බලවත් කරගන්න. ඒ කොහොමද? දැන් වාඩි වෙලා නම් ඒ සිත එක්තන් කරන්ඩ වැරගත්තේ මහන්සි ගත්තේ දැන් නැකිටිනවා. වාඩි වෙලාම ඉන්න බෑනේ. දැන් නැකිටිනවා. හැබැයි නැකිටිනකොටත් කමටහනේ තමයි සිත. හරිද? නැකිටින බව දැනගන්න. එච්චරයි. අර නීවරණ වලට යන්න දෙන්නේ නැහැ. ඒ නීවරණ වලට යන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගෙන නැකිටිනවා. ඒතර සිත එතන තියෙන්නේ. අභ්‍යන්තරය තුල තියෙන්නේ සිත. දැන් ඕන්න ටිකක් සක්මන් කරනවා. සක්මන් කරන දුර ප්‍රමාණය තමයි සිතෙන් ලකුණු කරගන්න. ලකුණු කරගෙන අර නීවරණ වලට යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගෙන් තමයි රකින්න ඕනේ.
මෙගොල්ලන්ගේ තම ආරක්ෂා කරන්න ඕනේ. හොඳ සීයෙන් ඉන්නේ දැන්. එතන සක්මන් කරනවා. එතකොට තමන් දැනගන්නවා මම දැන් මේ සක්මන් කරනවා. එතකොට මේ පිළිබඳව විතරයි සිද්ධ. නිදා ගන්නත් පුළුවන්, වැතිරෙන්නත් පුළුවන්. එතකොට ඇවිදින්නත් පුළුවන්, හිටගෙන ඉන්නත් පුළුවන්, වාඩි වෙලත් පුළුවන්, වැතිරෙන්නත් පුළුවන්. එතකොට වැතුරුනහමත් වැතුරුන බව තමයි දැනගන්නේ. මේ සීයේ එතන. අර නීවරණ වලට යන්න දෙන්නේ. නීවරණ වලට ගියොත් ආයි ව්‍යාපාද සිතුවිල්ලක් ආවොත් ආයි ගන්න ඕනේ. එතකොට තීන මිද්ද අලස්සකමක් කම්මැලිකමක් ආවොත් ආයි ගන්න ඕනේ සිත. කමටහනට හොඳට වීරෙන්. උද්දච්චය කියන්නේ දුර යනවා. ශනේන් යනවා දුර. එතකොට ඒක ශනේන් ගාපව ගන්න ඕනේ. උද්දච්චයට ගියොත්. විචිකිච්ඡා කියන්නේ සැකය. අවිශ්වාසය. කියන්නේ මේකෙන් මට යහපතක් වෙයිද නැද්ද? එයාදී වශයෙන් යම් යම් සැක එනවා. ඒ කියන්නේ සැකය සම්පූර්ණයෙන් නැති වෙන්නේ සෝවන් මාර්ගයේදී. එතකම්ම තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිරබත පරාමාස කියන සංයෝජන තුනම අවසන් වෙන්නේ සෝවන් මාර්ගයේදී. සෝවන් ඵලෙ. එතකොට දැන් අපට දැන් සීය හොක්ක බලවත්. ඇයි? වාඩි වෙලා එක්තැන් කරලා අර එළියට පනින කෙනා ආයි අල්ලලා ගෙනලා නැවැත්තුවා. ආයි පයින් එක්කෙනා ආයි ගෙනලා ගත්තා. ආයි පයින්න ආයි ගෙනලා අල්ල ගත්තා. එතකොට කඹේ ටිකක් දැන් ප්‍රබලයි බලවත් ශක්තිමත්. ඒ සතිය බලවත්. එතකොට යෝනිසෝ මනසිකාර්ය අර පයින් ඥාන යන සැරේට අල්ලන් ආවා. එතකොට යෝනිසෝ මනසිකාර්ය බලවත්. දැන් එතකොට අර සතර ඉරියව්වම නිවැරදිව පැවැත්ව සිහියෙන් යුක්තව එතකොට දැන් සීය හොඳට බලවත්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් තව ටිකක් ඕන නම් බලවත් කරන්න පුළුවන්. ඒ කොහමද? විනාඩි 10ක් ඕ විනාඩි 15ක් ඕ අඩු මාසෙ විනාඩි 10කින් පටන් ගත්තත් කමන්නේ ප්‍රශ්නයක් නෑ. ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන ක්‍රියාවක් කරන්න පුළුවන්, ඕන වැඩක් කරන්න පුළුවන්. හැබැයි කරන වැඩේ පිළිබඳව විතරයි සිත. පොතක් අතට ගන්නව නම් පොතක් අතට ගන්න බව විතරයි. දැන් පොත කියවන්නත් පුළුවන්. පොතක් කියනවා පොතක් කියවන බව. එතකොට ඒ අකුරු පිළිබඳව, ඒ වචන පිළිබඳව, ඒ ඡේදයන් පිළිබඳව හොඳට මනාව සිතේ තන තියන්න ඕනේ. හැබැයි ඒවා තුල S2 තියලා සිත ගියොත් නීවරණ වලට එහෙනම් සිහිය පිටලා නැහැ. අතු ගන්නත් පුළුවන්. කඩේ යන්නත් පුළුවන්. රෙදි සෝදන්නත් පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි කරන දේ පිළිබඳව විතරයි සිහිය. උයන්නත් පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒ කරන දේ පිළිබඳව විතරයි සිහිය. අර නීවරණ වලට යන්න දෙන්නේ නැහැ. මොකද සමත කියලා කියන්නේ චිත්තං සමතේති සමතෝ. සිත සමතේකටපත් කිරීම සමතයයි. සමතේකටපත් වෙන්න නම් නීවරණ අයින් වෙන්න ඕනේ. නීවරණත් එක්ක සමතයක් නැහැ. නීවරණයන්ගෙන් තොර වෙච්ච තැන තමයි සමතය. ඒකයි මම මුලින් කිව්වේ. නීවරණ ධර්මයන් විනාඩි 10කට අයින් කළා තියන්න පුළුවන් නම් ඒ විනාඩි 10 තුළ සිත සමාධි. සිත නැවතිලා, සිත තැන්පත්. ඒතර කමඨහණේ නැවතිලා තියෙන්නේ. එහෙනම් සිහිය බලවත්. ඒතර සිහිය බලවත් කියන්නේ සතිපට්ඨාන. සිහිය පිහිටලා තියෙනවා. දැන් අර සියලුම ක්‍රියාවන් විනාඩි 10ක් හෝ 15ක් ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන සමාධිය හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන් හොඳට. ඒක තේරෙනවා කරලා බලන්න. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේක බෙදන්න ඕනේ. මොකද්ද? කය. කය කය අනුපස්සී විහෙරති. ඒතර ශරීරය බෙදන්න ඕනේ. බෙදන්නේ කීයකටද? 42කට බෙදන්න පුළුවන්. 32කට බෙදන්න පුළුවන්. 32ක් කියන්නේ කුණප කොටස් 32ක්. කුණු වෙලා යන කොටස් 32ක්. ඒකයි කුණප කොටස් කියන්නේ. දැන් ඒ කොටස් 32කට අපි වෙන් කරනවා. කේසා, ලෝම, නඛ, දන්ත, තචෝ, මංස, නාරු, අට්ටි, අට්ටිමිච්ච, වක්ක, හදයන්, යකණන්, කිලෝමකන්, පියකන්, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, පිත්තං, සෙම්මං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සූ, වස, කේලෝ, සිංගානිකා, ලසිකා, මුත්තං, මත්තකි, මත්තලුංගන්ති. දේව නිවැරදි ගන්න ඕනේ. නිවැරදි වචනේ කේසා කියන්නේ මොනවද? කෙස්. ආ දැන් කෙස් වෙන් කරනවා. කය කය අනුපස්සී විහෙරති. අපි මනසින් වෙන් කරන්නේ. මොකද වෙන් කරන්න පුළුවන් මේවා. කෙස් කියන්නේ ලොම් නෙමෙයි. ලොම් කියන්නේ කෙස් නෙමෙයි. වර්ග දෙකක්. එතකොට කෙස් වෙන් කරනවා.
ලොම් වෙන් කරනවා නියපොතු වෙන් කරනවා දත් වෙන් කරනවා ඇයි වෙන් කරන්නේ වෙන් වෙන් වූ කොටස් නිසා ඒවා වෙන් කරන්නේ දත් කියන්නේ ලොම්ද නියද කෙස්ද එකක්වත් නෙමෙයි එහෙනම් වෙන හැඩයක් වෙන ස්වභාවයක් තියෙන සම් කියන්නේ අර මුල් එකකටවත් සමාන කරන්න බැරි එකක් එතකොට මස් කියන්නේ අර කියපු එකකටවත් සමාන කරන්න බැරි එකක් මස් නහර කියන්නේ මස් නෙමෙයි හම නෙමෙයි දැන් වෙන් කරනවා දැන් විස්සක් වෙන් කරන්න පුළුවන් පටවි ධාතුට විස්සක් වෙන් කරන්න පුළුවන් කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට ලොඳ වකු ගඩු අක්මාව පෙනහල්ල පපු මස හෘදය බොක්ක බඩවැල් පිත්තාස දිරෝපාහාර නොදිරෝපාහාර මොළ දැන් විස්සක් තියෙනවා දැන් තව 12ක් තියෙනවා කෙල සෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිත මේද තෙල උරුණු තෙල සඳ මිදුළු මුත්‍රා තියෙනවනේ එනම් වින් කරන විසිරවන්නේ මනසින් විසිරවන්නේ මේ කෙස් මේ ලොම් මේ නිය මේ දත් මේ සම් දේව බලන්න පුළුවන් ඒ සෑම කොටසකම යම් පාටක් තියෙන වර්ණයක් තියෙන ඒ සෑම කොටසක්ම නාසයට තියලා බැලුවොත් ගන්ධයක් තියෙනවා දිවට කියලා බලන රසයක් තියෙනවා. ඒ සෑම කොටසක්ම පීටි ස්ථානයක් තියෙනවා. ඒ සෑම කොටසක්ම පිළිකුල්. ඒතර වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, ෂටහන් වශයෙන්, පීටි ස්ථාන වශයෙන්, පිළිකුල් වශයෙන්. මෙනෙහි කරනවා. වර්ණ වශයෙන් අරන් බලන වර්ණයක් තියෙනවා. ගන්ධයක් තියෙනවා. ෂටහනක් තියෙනවා. සටහන් කියන්නේ පෙතලි ඒවා තියෙනවා දික් ඒවා තියෙනවා රවුම් ඒවා තියෙනවා ඇද වෙච්ච ඒවා තියෙනවා කෙටි ඒවා තියෙනවා තියෙනවනේ හ්ම් ඒතර සටහන් පීටි ස්ථාන ඒ සියල්ල පීටි ස්ථාන බලනවා අපි හැබැයි හොඳට මතක තියාගන්න ඒ ආකාරයට මෙනෙහි කරනකොටත් වැඩෙන්නේ සමතයයි විදර්ශනාවක් නැතා තව විදර්ශනාවට ආවේ නැහැ ඒ ආකාරයට 32 වර්ණ වශයෙන් ගන්ධ වශයෙන් සටහන් වශයෙන් පිහිටි ස්ථාන වශයෙන් හා පිළිකුල් වශයෙන්. ඒ පිළිකුල් ද නැද්ද කියන එක අරන් බලන්න ඕනේ. මෙනේ කරන්න. ඇයි මේ කයට තියෙන චන්දරාගය අයින් වෙන්න ඕනේ. චන්දරාගය තියෙන තාක්කල් නැවත නැවත මේක ලැබෙයි. චන්දරාගය කියන්නේ තෘෂ්ණාව. ඒක තෘෂ්ණාවශය වෙන්න ඕනේ අපිට. ඒ නිවන් දකින්න. තණ්හාව අවසන් කරන්න එපේ නිවන් දැක. එහෙනම් බලන පිළිකුල් වශයෙන්. ඇයි පිළිකුල් වශයෙන් බලන්නේ? පිළිකුල් හින්දා. කෙස්. පිළිකුල්. පිළිකුල්ද නැද්ද? පිළිකුල්. ඇයි පිළිකුල් කියන්නේ? පිඟානේ තියෙනකොට පිළිකුල් හින්දා. ඒතර පිඟානේ තියෙනකොට පිළිකුල් නම් හිස උඩින් තියෙනකොට ලස්සන වෙන්නේ කොහොමද? එතකොට දර්ශනේ වැරද්දක් නේද තියෙන්නේ? දැකීමේ වැරද්දක් නේද තියෙන්නේ? ඇයි පරිපිගානේ තියෙනකොට එලෝලුවක් එක්ක පැටලිලා තියෙනකොට මැල්ලුම් ටිකක් එක්ක එහෙම පැටලිලා තියෙනකොට මොකද කරන්නේ? අර විසිකරන. ඒ විසිකරේ. පිළිකුල්ෙන්ද? එතකොට දැන් පිළිකුල් දෙයක් නේද හිස මත තියාගෙන ඉන්නේ? ආ යන්නේ දැන් චන්දරාගය අයින් වෙනවා. එතකන් අයින් වෙන්නේ නැහැ. ඔක හැඩ කරන්නම තමයි හදන්නේ. ඔගේ පාට ගන්නම තමයි හදන්නේ. ඔය සරසන්නම තමයි හදන්නේ. ඒ තමයි ස්වභාවය. එතකොට චන්දරාගය එතන තියෙන්නේ. නෑ අපිට නිවන් දකින්න නම් චන්දරාගයෙන් බැහැර වෙන්න ඕනේ. තෘෂ්ණාවෙන් බැහැර වෙන්න ඕනේ. ඇලීමෙන් බැහැර වෙන්න ඕනේ. ආසාවෙන් බැහැර වෙන්න ඕනේ. ආසාව තියෙන්නේ වැරදි ආකාරයට දකිනවා. ඒ නිසා තමයි ආසාව වැඩින්නේ. නිවැරදි ආකාරයට දැක්කම ආසාව වැඩෙන්න බෑ. ආසාව වැඩෙන්නේ නෑ. එනි නිවැරදි ආකාරයට දකින්න. එතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක පිළිකුල්. එතර පිළිකුල්ද නැද්ද කියන එක අපි නුවණින් දකින්න ඕනේ. නුවණින් දකින්න ඕනේ පිළිකුල්ද නැද්ද කියලා. එතකොට නුවණින් කොහොමද දකින්නේ? එහෙනම් පිඟානේ තියෙනකොට පිළිකුල් නම් ඔළුවේ තියෙනකොට පිළිකුල්ම තමයි. පිළිකුල් දෙයක් ඔළුවේ තියෙනකොට හොඳ වෙන්නත් පිඟානේ තියෙනකොට පිළිකුල් වෙන්නත් බෑනේ. පිළිකුල් නම් යම් දෙයක් ඒක පිළිකුල්ම තමයි. එහෙනම් හිසේ තියෙනකොටත් පිළිකුල්. අන්න දකින්න කෙස් පිළිකුල් ලොම් පිළිකුල් නිය හැබැයි ඇඟිල්ලේ තියෙනකොට ලස්සනයි
ඇඟිල්ලේ තියෙන කොට කොට පාටක් ගන්නවා වර්ණ ගන්නවා හැඩට කපනවා හැබැයි කෑම මේසේ අපි කියමු දැන් ඇඟිල්ල මොකක් හරි වෙලා තැලිලා හරි පොඩි වෙලා ඔකට අපි ප්ලාස්ටර් එකක් හරි එහෙම නැත්නම් රෙදි කැලකින් හරි වෙලාගෙන ඔම හිටියා දැන් ඔක අර කලබලේ හොදි වෙනවා වෑංචන වෙනවා ඔක ගැලවිලා කොහොම හරි අර මේ මේක බෑන්ඩේජ් එකක් වැටිලා දැන් නියපොත ගැලවිලා හොද්දක වැටලා දැන් දන්නේ නැහැ දැන් ඔක බෙදෙනවා මේසෙට දැන් වෑංජනේ බෙදලා මේසෙන් ඇතර හැන්දෙන් ගන්න යනකොට එන්නේ නියපොත හොඳයි කොයි එකේනද දුක්කන්නේ කවුද කන්නේ ඔක අනුභව කරයිද නියපොත්තරම් පැත්තකින් තියලා ඒ හොද්ද දාගනීද බත් එක්ක දාගනීද ගන්නෑ ඇයි පිළිකුල් එක එහෙනම් ඇඟිල්ලේ තියෙනකොට ඇයි පිළිකුල් නැත්තේ හොද්දේ තියෙනකොට පිළිකුල් නම් ඇයි ඇඟිල්ලේ තියෙනකොට පිළිකුල් නැත්තේ එහෙනම් දැකීමේ වරදක් තියෙනවා හරියට දැකලා නැහැ නිවැරදිව දැකලා නැහැ නිවැරදිව දැනගෙනත් නැහැ නිවැරදිව දැකලත් නැහැ යම් දෙයක් පිළිකුල් නම් යම් තැනක තියෙනකොට ඒක තමන්ගේ ශරීරයේ තියෙනකොට පිළිකුල් නොවෙන්න බෑනේ එහෙනම් දකින්න ඕනේ පිළිකුල් හැටියට පිළිකුල් දේ පිළිකුල් හැටියට දකින්න ඕනේ අන්න නිවැරදි දෙයක්ම පැහැදිලිද කියන්නේ එතකොට අපි දකින්නේ නැහැ නේද ලස්සන හැටියටම නේද දකින්නේ සුබ දෙයක් හැටියටම නේද දකින්නේ නැහැ අසුබ දෙය අසුබම තමයි පිළිකුල් දේ පිළිකුල්ම තමයි නේද දත් බලන්න ඕනේ පිළිකුල් වශයෙන්. තොර වර්ණය බලන්න ඕනේ, ගන්ධය බලන්න ඕනේ. ගඳයි අනිවාර්යෙන්. තොර පිහිටි ස්ථාන වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සටහන් වශයෙන්. සටහන් වශයෙන් ගත්තොත් මේ මේ අර ලබු ඇට වගේ නේ. ඔව්. ඒ වගේ. තොර දැන් පිළිකුල් වශයෙන්. දැන් මුඛයේ තියෙනකොට ලස්සනයි නේ ඔක. දැන් අපි කියන මුතු ඇට වගේ කියලා. හැබැයි ඒක තරුණ කාලේදී ළමා කාලේදී මුත්‍යට වගේ තියෙන. දැන් ක්‍රමක්‍රමයෙන් වයසට යනකොට ඕක මොකද වෙන්නේ? ওই දත් ටික කහ පාට ගහනවා. බොර පාට වෙනවා. සමහර ඒවා කැඩෙනවා. සමහර ඒවා ගෙවෙනවා. සමහර ඒවා හැලෙනවා. දැන් එතකොට දැන් ඒ එහෙම වුණාම මොකද වෙන්නේ? පිළිකුල්ද නැද්ද? පිළිකුල්. දැන් අපි කියමු දතක් ගැලවිලා වැටිලා වෑංජනයකට දැන් අර නියපොතු වගේ හොද්ද බෙදා ගන්න ගියාම ආව හැන්දට එතනින් නැගිටලා ඇයිද කෑම කයිද කිසි කෙනෙක් කෑම කන්නේ කන්නේ නැන්නේ ඒක අපිට හොඳට තේරෙන දොස්තර මහත්තයා ග්ලව්ස් දෙකක් දාගෙන තමයි ඔක ගලවන්නේ අඩුවෙන් ගලවන්නේ අතින් අල්ලන්නේ මාස් දෙකකුත් දා ගන්නවා අත් දෙකට ග්ලව්ස් දෙකකුත් දාගෙන තමයි අඩුවෙන් කට ඇරලා ගන්න ඇයි එහෙම ගන්නේ ඒක සුබ දෙයක් නම් හොඳ දෙයක් නම් සුවඳවත් දෙයක් නම් ඕක අතින් අරන් තියාගන්න බැරි පිිරිසියදී ගන්නවද පිළිකුල් දේ පිළිකුල් හැටියට දකින්නවද ඒ තමයි නිවැරදි දර්ශනය නිවැරදි දැකීම යම් දෙයක් පිළිකුල් නම් ඒක ශරීරයේ තිබ්බත් පිළිකුල් බාහිරින් තිබ්බත් පිළිකුල් බාහිරින් තියනකොට පිළිකුල් වශයෙන් දකින්න ශරීරයේ තියෙනකොට සුබයි කියලා දකින්න ලස්සනයි කියලා දකින්න එතකොට පිළිකුලන්නේ නැහැ පිළිකුල් සත්‍ය වශයෙන් ඒකේ කීපයක් විතරයි. දැන් කොටස් 20ම ආරම්භ බලන්න. වෙනහල්ලක් අරන් මේස වලයක් උඩින් තිබ්බොත් බත් කන්න බෑ එතන ඉඳගෙන. පුළුවන්ද? වකුආඩුවක් අරන් පිඟානක දාලා මේස උඩින් තියන්නකො. එතන ඉඳන් කෑම කන්න පුළුවන්ද කියලා බලන්න. මේ මහ පිළි ගඳක් ඉන්නේ. හරි දුර්ගන්ධයක් තියෙන්නේ. නැත්. තොල් ලේ ටිකක් තියලා බලන්න. සැරව ටිකක් තියලා බලන්න. දැන් මේ ඔක්කොම පිළිකුල් ඒවා නෙමෙයි. ඉතින් පිළිකුල් කියලා නෑනේ වාසාවෙන් පරිහරණය කරනවානේ. නෑ. පිළිකුලෙන් බැහැර කළ යුතු දේව අපි ආසාවෙන් පරිහරණය කරනවා. එහෙනම් එතන සීහ පිහිටලා නෑ. එතන නිවැරදි දැකීමක් නිවැරදි දර්ශනයක් නෑ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේක පිළිකුල්. මේක දුර්ගන්ධයෙන් යුක්තයි. ඇවිදින වැසිකිළියක් මේක. මේ ශාරීරිය අභ්‍යන්තරය මේක කන පිටේම හැරෙව්වොත් එ මොකද වෙන්නේ? ආ පලාතේ ඉන්න බෑ දුර්ගන්ධය. ඒක එහෙනම් මේක පිළිකුල් එහෙම් පිටින්. ඒතර අපි ගත්තොත් කෙල, සෙම, සොටු, කඳුළු, දහඩිය, ලේ, සැරව, පිත, මේද තෙල, උරුණ තෙල්, සඳ මිදුළු, මුත්‍රා.
दर्शन वेरदी देखीम वेरदी सिहिना पीटल सीय निवेदी पीट योनिस मनसिकारे मनाव तिब्बन पिलिकुल दे दकिन्ने पिलिकुल हटियट बेहर कलियुत देवल दकिन्ने बेहर कलियुत देवल हटियट एव आसावें परिहरणे कलियुत देवल हटियट दकिन्ने एना इतने योनिस मनसिकारे ने बेहर कलियुत देवल आसावें परिहरणे कल दकिन वना इतने योनिस मना नूनन्ने इतने निवेदी नूनक निमे इतने ती वेरदी नूनक ती अयोनिस मनसिकारे तने ती न योनिस मनसिकार मनानुअन न मनानुअन पीड़िकुल कोटसल वेंकरा पुल ऐसा कोटसम गिड़कुल वर्णवश्यम बला पुल पाट बला पुल बला वर्णवश्यम गंधवश्यम सटहन वश्यम पीठ स्थान वश्यम आ पीड़कुल वश्यम मिनीकरण वाकल वेड़ी समते विदर्शन तामने लसन उपमाख्य बुद्र जानवासी वेंकरा दिपत्यम कटतीन मल्लकट दांडकी हाल दांडकी वी दांडकी तल दांडकी मेनेरी दांडकी कुरहन दांडकी वगे धान्य वर्ग दान दुच्छेकुट दिनवा बिमट हलल एट वेंकरांडिक वेंकरा हुद सीयाक्ति वर्णवश्यम गंधवश्यम सटहन वश्यम पीठ स्थान वश्यम पिड़कुल वश्यन इवागे मे कोटस मे किस मे लोम मे नीय मे दत् मे सम मे मस मे नार मे केल मे सेम मे सोटु मे कांदुलु या दिवस वेंकरा मनानुअनक इधर सत्य होने सीय होने योनि मनुष्य कार्य होने इधर मेदे कने तू याद बैनी इधर सत्य क्या ने सीय पट्टा ने क्या ने पीटुआ दम मे कथा करे समते गे नहीं इधर समते गर पत्त दंग मे पीड़ी बांध होंद सीत तीन अर नीवर ने अरे कले पाई ने कहा इस लादा गता ने दुन पोषण सत्य अरे कले वेडी हम कंड टीका दीर देख हदल तीन दमंट ओण विधि वेडगंड कुल अन्न सीता तमंट ओण विधि ओण आकार मिनीकरणी देखिए मिन्न मे विधि इसल समते हदागंड हेमे इट पास हदागत समते इट पास विदर्शन आवट विदर्शन आव पटांगा सतर महा धातु हेटियट दर्शन विनता इतना विदर्शन आवे मिच्चर विला पेन्ने मिच्चर विला कथा कले मिच्चर विला विस्तर कले समते दंगापड़ चित्ते एकाग्रता व्यक्ति तनपद व्यक्ति नीवरण बहराई नीवरण इन ने आन पुलवा आवत् कौद अरे इन कौद योनिस मनसिकार अल्लांगेन पैंड बे कले पेन्न पैंडन अदगे अल्लांगेन आय कमटहा दान देंग बुद्र जानन देश करणवा देंगेना विदर्शन पुलवांग विदर्शन एक मे कोट देखे विस्स कयंकर पटवी धातु दुलाह कयंकर अपो धातु हतर कयंकर तेजो धातु हय कयंकर वायो धातु हतर दिगा तर पटवी धातु आपो धातु तेजो धातु वायु धातु
දැන් ඒ හතරෙන් නෙමෙයිද කොටස් ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ අන්න විදර්ශන එතන විදර්ශනාව පටන් ගත්තේ ආරම්භ කළේ මෙතනදී සතර මහා ධාතු හැටියට දකින්න ඕනේ එතකොට කෙස් කියන එකයි මේ කෙස් කියන සංඥාවයි වෙනවා ඒ කෙස් කියන්නේ සම්මුති නාමයක් සතර මහා ධාතු කියන්නේ විදර්ශනා ප්‍රඥාව විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය දැන් විශේෂයෙන් දකින්න දැන් මෙච්චර කාලයක් දැක්කේ නේ එතන කෙස් හැටියට දැක්කේ දැන් දකින්නවා සතර මහා ධාතු හැටියට ඒ කෙස් කියන්නේ සතර මහා ධාතු පඨවි ධාතු එකේ තියෙන ආපෝ ධාතු එකේ තියෙන තේජෝ ධාතු එකේ තියෙන වායෝ ධාතු එකේ තියෙන හැබැයි අර මුලින් අපිට මේක මේ ධාතු හතර වෙන් කරන්න බැරි නිසා තමයි අර දැන් 42කට බෙදලා පඨවි ධාතුවට 20ක් ආපෝ ධාතුවට 12ක් තේජෝ ධාතුවට 4ක් හා වායෝ ධාතුවට 6ක් දාලා තියෙනවා ඒක මුල් අවස්ථාවේ වෙන් කරන්න. ඒතොර 20ක් තද ගතිය හැටියට දකිනවා. 12ක් දියර ගතිය හැටියට, ආපෝ ගතිය හැටියට, ඇලෙන ගතිය හැටියට, වැగిරෙන ගතිය හැටියට. උණුසුම දකිනවා තේජෝ ධාතුවේ හැටියට. පොම්බන හකුලන ස්වභාවය දකිනවා වායෝ ධාතුවේ හැටියට. හැබැයි හොඳට මතක තියාගන්න ඔය හතර අපි ඔය ආකාරයෙන් තේරුම් ගත්තට වායුවෙත් හතරම තියෙනවා. උණුසුමෙත් හතරම තියෙනවා. ආපෝදා දියර ගතියත් හතරම තියෙනවා. එහෙනම් තද ගතියත් හතරම තියෙනවා. පැහැදිලිද කියන්නේ? එහෙනම් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. කාලය ඉවරයි. දැන් අපි ගත්තේ එහෙනම් සතර සතිපට්ඨානය. ඒතකොට දැන් මේක තාම කායේ කායානුපස්සී විහෙරති. ඒතකොට තව තියෙනවා වේදනාසූ වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ආදී වශයෙන් තව තියෙන ඉදිරියට ඉතින් ඒක ඉදිරියට අපි දේශනා කරමු මේක ධර්ම දේශනා මාලාවක් වශයෙන් යන්නේ නේ හොඳයි දායකත්වයේ දහම් පාරමී සංසදයේ මගින් සෑම මාසයකම පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාව මේ මාස දේශනාව මිය ගිය අයගේ නම් අපවත්ීව දාල සියලුම උතුම් සංඝරත්නයට මාර්ගඵල අවබෝධ කරලා ප්‍රාර්ථනා කරන දහම් පාරමී සංසදේ සමාජික ශිරම දෙනාගේම පෞල්වල මේ ගිය ඒ ඥාතීන්ට නිවන් අවබෝධ වේවා කියලා සමාජිකයන් නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒට හේතු වාසනා වේවා රට දෙවෙනියෙන් දීප දොරණ විරුවන්ට පරලොව සුවපත් වේවා. ඒ වගේම අපහට උතුම් නිවැරදි දහම් කරුණ වටහා දෙන උතුම් දේශකයන්න් වහන්සේට නිරෝගී සුවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා දහම් පාරමී සංසදේ සමාජික සියලුම දෙනාටත් ඒ අයගේ පවුල්වල සියලුම සමාජිකයන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාම සුවපත් වේවා ආබාධිත රණවිරුවන් නිරෝගී සුවය ලැබේවා කොවිඩ් රෝගේ ලෝකේ මුදුරු වේවා එහෙමනම් මේ රැස් කරගත්තනත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් එනම් සඳහන් කළ නොකළ සියලුම දෙනාට අනුමෝදන් කරනවා පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා සෑම කෙනෙක්ම උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතව කියන්නේ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතෝ ඉදම් මේ ඥාතීන් සුඛිතා හොන්තු ඥාතෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ප්‍රශ් කරගත්තනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා දෙවියනුත් උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්කාන්තු ලෝක ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති රැස් කරගත්තනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න සෑම දිනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවත අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතු
සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු 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 පුරා පැයකට අසන්න කාලයක් උතුම් ශ්‍රී සද්ධර්මයේ තුලින් අපව පෝෂණය කළ පූජ්‍යපාද තපෝවනේ අරියධජ ගෞරවනීය ස්වාමීන් වහන්සේට තව චිරාත් කාලයක් මෙබැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු 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 සෑම මාසකම පාහේ මෙවරත් දහම් පාරමී ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කළ දහම් පාරමී සංසදයේ පින්වත් සමාජික සමාජිකාවන් පිරිස විසින් එසේනම් අයහපත දුරු කරමින් යහපත මත පිහිටා ජීවිතය සාර්ථක කරගන්නට අපි අදිෂ්ඨාන කරගනිමු මෙම මාසයේ දහම් පාරමී ධර්ම දේශනාවයි මෙලෙසින් නිමවට පත්වන්නේ යලිත් ලබන මාසයේ හමු වීමේ බලාපොරොත්තුෙන් සමුගන්නවා ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි